शुभ उदासना मगे आदरणीय सहोदर सहोदरियनी मैं लसन उदासन उपरे येसुस क्रिस्तुस वाहन से गी फेंबर नामें आचार करमे अद उदासना दिव्यन वाहन से गी वाचने अपरे योग पोते पालवनी परिच्छेदी अठवेनी पदियन संधान विन्ने में आए एवज स्वामी वाहन से नुंब माँ के मेह करू जोब गैन कल्पना कलहिद ओहु मैं निर्दोषवु अवंकवु दिव्यान वहां से किरही बाय अत्तावु नपुरेन वैलकी सिटिन्नावु मनुष्येक पुलवेही नत्ते यै कीसेक योब के पोतर दिव्यान वहां से की वाचने वन बाइबले लियाते बन पैरनी पोतवलिन एकाक මෙතන අපි දකිනවා සාතන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරනකොට යෝබ් සහ ඔහුගේ චරිතය ගැන ප්‍රකාශ කරන දේ. දෙවියන් වහන්සේ මෙවැනි ප්‍රශ්නයක් ඇයි සාතන්ගෙන් ඇහුවේ? පළමුවට අපි යෝබ් කවුද කියලා බලමු. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා යෝබ් කියන මිනිසයා ආශිර්වාදෙන් පිරිච්ච කෙනෙක් කියලා. ඔහුට දරුවන්ද එළු බැටළුවන්ද වත්කම්ද යහපත් ජීවිතයක් තිබුණා. ඔහු පෙරදිග ජීවත් වුණු පෝසත්ම මිනිසෙක්. ඒ වගේම දෙවියන් වහන්සේට බිය වූ මිනිසෙක්. ධර්මිෂ්ඨකමේ ඇවිද්ද මිනිසෙක්. යෝබ් පාපයට විරුද්ධව සිටියා. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා ඔහුගේ දරුවන් ලොකු මංගල්ලවල් පැවැත්වුවාම ඒගොල්ලෝ නොදැනුවත්ම ඒ මංගල්ල තුල පාපයක් කරලා තිබුණා නම් දෙවියන් වහන්සේට සමා වෙන්න කියලා පූජා ඔප්පු කරපු මිනිසෙක්. ඔහු දෙවියන් වහන්සේට අනේක වාරයක් ප්‍රේම කරපු මිනිසෙක්. නමුත් දෙවියන් වහන්සේ මේ යෝබ්ට පරීක්ෂණයට ලක් වෙන්න ඉඩ දුන්නා. ඉන්පසුව ඔහුගේ දරුවෝද වත්කම්ද එළු බැටළුවන්ද හැම දෙයක්ම යෝබ්ට අහිමි වුණා. ඔහුගේ ශරීරේ ලෙඩ රෝග පවා ආවා. නමුත් මේ හැම අවස්ථාවකදීම යෝබ් දෙවියන් වහන්සේට විරුද්ධව කතා නොකර යටහත්කමින් ස්වාමීන් වහන්සේට මෙහි කරා. ඔහුගේ ප්‍රශ්න ගැටළු තිබුණත් ඔහු දෙවියන් වහන්සේව උසස් කොට සැලකුවා. ඉන්පසු අපි දකිනවා දෙවියන් වහන්සේ ඔහුට අනේක වාරයක් ආශිර්වාද කරන එක. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අද අපේ ජීවිතයේ දෙස අපි පොඩ්ඩක් විමසමු. අපේ ජීවිතයේ අපි අභියෝගවලට මුහුණ දුන්නම අපි දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවාද? රැකියාවේ ප්‍රශ්න ආවම අපි හිත මිතුරන් අපිව අතහැරියම, එහෙමත් නැත්නම් සම්මුඛ පරීක්ෂණේ ප්‍රතික්ෂේප ලැබුවම, ආයෝජනවල අලාභයක් ආවම, රැකියාව නැති වුණාම, එහෙමත් නැත්නම් ලෙඩ වුණාම අපි කොහොමද වහන්සේට ප්‍රතිචාරයක් දක්වන්නේ? දෙවියන් වහන්සේට පුළුවන්ද යෝබ්බ වගේ අපිවත් අන් අයට ආදර්ශයක් කරන්න? ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, අපිට තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේ කුමක් අපේ ජීවිතේ කරන්නේ කියලා. අපේ ශක්තියෙන්, අපේ බලයෙන් අපි කොපමණ දේවල් කරත් ඒ හැම දෙයක්ම අපේ ජීවිතේ ෂෙඩිකෙන් නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ දොරටුවක් විරුද්ධ කරාම උන් වහන්සේ අන්තිම දක්වා විශ්වාසවන්තව සිටිනවා. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරනවා. අපි කොපමණ දුෂ්කර අමාරු කාලවල තුලින් ගියත් උන් වහන්සේ හැමතිස්සෙම මේ ලෝකයේ තියෙන දේවල් කොපමණතාවකාලිකද කියා පෙන්눔 කිරීමෙන් අපිට ඉදිරියේ තිබෙන සදාකාලික දේවල් දෙස අපේ අවධානය යොමු කරන්න උත්සාහ දරනවා. උන් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ කෙනෙක්. හැම විටම අපිව ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. කවවත් උන් වහන්සේගේ ප්‍රේමෙන් අපිව වෙන් කරන්න බෑ. එදා ජෝබ් අමාරු කාලවල දෙවියන් වහන්සේව සොයමින්
උන්වහන්සේට මුළු හදවතින්ම මෙහෙ කෙරුවා වගේම අපි දෙවියන් වහන්සේට අපේ අභියෝග මැද ඇදහිල්ලෙන්ම ප්‍රශංසා කරමු දෙවියන් වහන්සේ ඇදහිල්ල උතුම් කොට සලකන නිසා අපි දැන් යාඥා කරමු අබ්බා පියන්නේ මේ උදෑසන අපි මොන වගේ අභියෝග වලට මුහුණ දුන්නත් අපි හදවත ආරක්ෂා කරනු මැනව දිරි ගන්න නැතුව ඔබට විරුද්ධව කතා නොකර යහපත් ජීවිතයක් ගත කරන්න අපිට ශක්තිය දෙනු මැනව යේසුස් වහන්සේගේ නාමෙන් ආමෙන්